සාහිත්‍ය නිර්මාණ වලට නැඹුරු වීමේ ප්‍රවණතාවය කෙමෙන් කෙමෙන් අඩු වී යන සමාජයක ඉතින් අද දවසේදී අපි හිතුවා ඒ නිසා වෙන්න සාහිත්‍ය නිර්මාණයක් පිළිබඳව කතා කරත් හොඳයි කියලා. අද දවසේදී අපි ඒ සඳහා තෝරාගත්තේ අපූරු ගීත නිර්මාණ. ඉතින් ඒ ගීත නිර්මාණයේ තුල අපි දරුවන්ට සංවේදීභාවය යොමු කිරීමට සංවේදීත්වය ඇති කිරීම අරමුණු කරගෙන සහ ඒ ගීත නිර්මාණයේ පසුබිම් වූ කතා පුවත පිළිබඳව යම්කිසි අවබෝධයක් එකතු කිරීමේ අරමුණින් තමයි අද දවසේදී අපි මේ ගීත නිර්මාණය තෝරාගත්තේ. එහෙම නේද? ඔව්. සරෝජා අපි අද මේ ගීත ගැන කතා කරන වැඩසටහන් මාලාවේ පළවෙනි ගීතේ විදිහට තෝරාගත්තේ රත්නශ්‍රී විජේසිංහයන් රචනා කරපු W. D. අමරදේවයන් සංගීතවත් කොට ගායනා කරපු සුදු නෙළුම කෝ සොර බොර වැවේ කියන ගීතය. වැඩසටහන ආරම්භයේදී ඔබට අහන්න හම්බුනෙත් ඒ ගීතේ මුල් පද කිහිපය මුල් සංගීත ඛණ්ඩය. දැන් මන් දන්නේ නැහැ සරෝජා වර්තමාන පරපුරේ බොහෝ දෙනා මේ ගීතය අහලා තියෙනවද කියලා. නමුත් හැබැයි අහන්න නැති දරුවන් තියෙන්න පුළුවන් නේ. ඔව්. අහුනේ තියෙන්න පුළුවන්. අනේ ඒ දරුවන්ට විශේෂයෙන්ම අද දවසේදී අපි මේ කතා කරන මේ ගීතය ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්න මම හිතන්නේ මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා. ඔව්. දැන් අද සරෝජා අපි මේ ගීතේ මේ වචනෙන් වචනේ විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේකේ සරල පදමාලාවක් තියෙන්නේ. ගීතය අපි මේ වීඩියෝ එකේ අවසානයේ සම්පූර්ණ වශයෙන් ඔබට අහන්න දෙනවා. ඒතර ගීතය අහනකොට ගීතයේ රස විඳිනකොට ඔබට ඒක හොඳට තේරෙනවා. ඒ නිසා වචනෙන් වචනේ වාක්‍ය වාක්‍ය කියවන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ගීතයක්, ඒ කියන්නේ සාහිත්‍ය නිර්මාණයක් බිහි වෙන්නේ කොහොමද? ඒ බිහිවීම හරහා රටට ලෝකයට ලැබෙන පණිවිඩය මොකක්ද කියන කාරණාව පිළිබඳ උදාහරණයක් විදිහට මේ ගීතය අරන් සාකච්ඡා කරන්න තමයි අද අපි බලාපොරොත්තු වෙන්නේ. ඔව් පුදු. දැන් වර්තමානයේ අපිට අහන්න දකින්න ලැබුණු ඛේදවාචකයන් එක අපිට දැනෙන දෙයක් තමයි දරුවන්ගේ සංවේදීභාවය ගොඩක් වෙලාවට අඩු වෙලා කියලා. නේද? එතකොට දරුවන් මේ පොතපත පරිශීලනය කිරීම, එතකොට මේ සාහිත්‍ය නිර්මාණ වලට නැඹුරු වීම ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒ නිසා දරුවන්ට ආවේගයක් આવුතින් ඒ ආවේගය පාලනය කරගන්න බැහැ. යම්කිසි සිදුවීමක් වලට මුහුණ දෙන්න සිදු වුණොත් ඒ සිදුවීමට කොහොමද මුහුණ දෙන්නේ? දරා ගැනීමේ ශක්තිය ඇත්තටම ගොඩක් අඩු වෙලා තියෙනවා. නමුත් මේ සාහිත්‍ය නිර්මාණ පරිශීලනය කරන කෙනෙකුට නම් සාහිත්‍ය නිර්මාණ පොත්පත් කියවනවා නම් මේ ගීත නිර්මාණ වලට සමන් දෙනවා නම් මේ දරා ගැනීම පිළිබඳ යම්කිසි අවබෝධයක් යම්කිසි පණිවිඩයක් මේ අපූර්ව නිර්මාණ තුළින් ගොඩක් වෙලාවට අපේ හදවතට ලබා දෙනවා නේද? ඔව්. ඉතින් ඒ නිසා අපි අද බලාපොරොත්තු වෙන්නේ මේ සුදු නෙළුමකෝ කියන ගීතයට පාදක වෙච්ච අද්දකීම රත්නශ්‍රී විජේසිංහයන්ට පාදක වෙච්ච අද්දකීම ගැන ඔබට විස්තර කරන්න. ඊට පස්සේ ඒ අද්දකීමත් එක්ක ඔබට මේ ගීතය අහනකොට මේ ගීතේ කලින් අහලා තිබුණු කෙනෙක්ට උනත් වෙන්දට වඩා මේ ගීතයේ හදවතට දැනෙන්න ගනිවි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි මේ වගේ වටිනා නිර්මාණ නිකන් බිහි වෙන්නේ නැහැ නේ පුදු නේද? යම්කිසි හේතුවක් පසුබිම් වෙන්න පුළුවන් නේ. සමහර විට මේ නිර්මාණකරුවාගේ පෞද්ගලික අත්දැකීමක් මේකට මුසු වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් SOP රෝදයක්, පොතපතින් ලබාගත් දෙයක්, ජන සමාජයෙන් ලබාගත් දෙයක් මේ විදිහට අපූර්ව නිර්මාණයක් විදිහට එළි දක්වන්න පුළුවන්. නමුත් අද දවසේදී අපි මේ කතා කරන මේ සුදු නිලුම කොසර බොර වෙවේ කියන මේ ගීත නිර්මාණයට පාදක වෙලා තියෙන්නේ රත්නශ්‍රී විජේසිංහට මුහුණ පාන සිදුවුණු පෞද්ගලික අත්දැකීම. අපි ඒ පිළිබඳ පොඩ්ඩක් කතා කරමු. ඔව් මෙහෙමයි. දැන් මේක ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන් බොහෝ වැඩසටහන් වල තමන්ගේ අත්දැකීම කියලා තියෙනවා. නමුත් අපි ඒකට තව යමක් එකතු කරමින් අද දවසේ ගැන කතා බහ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. 1981 දී සරෝජා රත්නශ්‍රී විජේසිංහයන්ට මාරුවක් ලැබෙනවා මහියංගන බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනේ පරණ මහියංගනේ කොට මහියංගනේ මත් නෙවෙයි මහියංගනේ ටිකක් ඈත මේක සිද්ධ වෙන්නේ ඔක්කම්පිටියේ ජනපද විද්‍යාලයට තමයි රත්නශ්‍රී විජේසිංහයන්ට මේ මාරුව ලැබෙන්නේ. හැබැයි බදුල දිස්ත්‍රික්කයේ මහියංගනේ දැන්. මොකද මේ ගීතයේ තියෙන මහියංගනේ කියලානේ. නමුත් මහියංගනේම නෙවෙයි ඔක්කම්පිටියේ ජනපද විද්‍යාලයට තමයි රත්නශ්‍රී විජේසිංහයන්ට මේ මාරුව ලැබෙන්නේ. මේ විද්‍යාලයේ රත්නශ්‍රී විජේසිංහයන් කියනවා ඒ වකට මේ විද්‍යාලය ඉතාම පොඩි පාසලක්, මේ
දරුවන්ට වැසිකිලි පහසුකම්වත් මේ විද්‍යාලෙ තිබිලා නැහැ. ඉතින් රත්නශ්‍රී විජේසිංහයන් මේ උගන් ගැන්වීම් කටයුතු මේ විද්‍යාලය කරනකොට හතවසරි පුංචි දරියක් ඉඳලා තියෙනවා. ඉතින් එක දවසක් රත්නශ්‍රී විජේසිංහයන් පාසලට යනකොට මේ දරිය පාසල් ලැබිලා නැහැ. ඊට පස්සේ තමයි රත්නශ්‍රී විජේසිංහයන් හොයලා බලලා තියෙන මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට ආරංචි වෙනවා රත්නශ්‍රී විජේසිංහයන්ට මේ දරිය මිය ගිහින් කියලා. ඉතින් ඊට පස්සේ එදා දවසේ වරුවක් නිවාඩු දාලා රත්නශ්‍රී විජේසිංහයන් තවත් ගුරුවරයෙක් එක්ක යනවා මේ දරියගේ මලගෙදර හොයාගෙන. දැන් මේ දරියගේ මලගෙදර තියෙන්නේ සරෝජා මේ දෙමටමල් විහාරය ආසන්නයේ. දෙමටමල් විහාරය කියවම මේකත් අපේ පැරණි සාහිත්‍යයට ටිකක් සම්බන්ධයි. සාහිත්‍යයේ අපි ඉතිහාසයේ ඇත්තම දෙමටමල් විහාරය සම්බන්ධයි. දෙමටමල් විහාරය කියලා කියන්නේ ඔය දුටු ගැමුණු සහ දුටු ගැමුණුගේ මල්ලි සද්ධාතිස්ස අතර ගැටුමක් ඇති වෙන රාජ්‍යත්ව වෙනුවෙන්. ඒ ගැටුමේදී දුටු ගැමුණු ජයග්‍රහණය කරන සද්ධාතිස්ස පරදිනවා. සද්ධාතිස්ස පරදුනාට පස්සේ මල්ලි පරදුනාට පස්සේ හැංගිලා ඉන්න විහාරය තමයි පන්සල තමයි දෙමටමල් විහාරය කියලා කියන්නේ. ඔය දෙමටමල් විහාරය කියන එකත් ඔය දෙටුමල් විහාරය කියන්නේ දෙටුමල් හැංගුණු විහාර දෙටුමල් විහාරය කියන එක දෙමටමල් විහාරය වුණා කියලා තමයි අපි ඉතිහාසයේ විශ්වාස කරන්නේ. එහෙමයි. දැන් මේ දෙමටමල් විහාරයේ ආසන්නයේ පුංචි වැවක් තියෙනවා. ඒ වැවට සමහර නමක්වත් නැහැ. එහෙම ප්‍රසිද්ධ වැවක් නෙවෙයි. ඉතින් මේ වැව ආසන්නයේ තියෙන ගෙදරක තමයි දරිය ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් රත්නශ්‍රී විජේසිංහයන් මේ මලගෙදරට යනකොට ඒ ගෙදර ඇතුලේ ඒ මිනිහ තියන්නවත් ඉඩක් තිබිලා නැහැ. ඒ කියන්නේ දුප්පත්කම. ඒ තරම් දුප්පත්. ඒ තරම් දරිද්‍රතාවයෙන් දෙල්ලා තියෙනවා. ඉතින් ගේ එළියෙන් පොඩි හට් එකක් වගේ ගහලා තමයි හට් එකක් වඩ මේ අද තියෙන හට් නෙවෙයි පොඩි පොල් අතු කීපයක් වේලා තමයි මේ මරණය දැරියගේ මරණය බොහොම ලාභ පෙට්ටියක තැන්පත් කරලා තිබිලා තියෙන්නේ. ඒකෙන් පේන්නේ ඒ දැරියගේ දුප්පත්කම. දැරියගේ දුප්පත්කම. ඉතින් ඒ තව ටිකක් එහාට ගියොත් සරෝජ එතන ඒ පෙට්ටිය ගේන්නවත් ඒ අයට සල්ලි තිබිලා නැහැ. ගමේ මිනිස්සු සල්ලි එකතු කරලා තමයි ඒකත් අරන් දීලා තියෙන්නේ. දැරියට අඳලා තියෙන්නේ වෙන ඇඳුමක් නෙවෙයි. අර ඉස්කෝලේ ආපු අර පරණ වෙච්ච සුදු ගවුම, පඳු පාට වෙච්ච සුදු ගවුම තමයි ඒ දැරියට අඳලා තියෙන්නේ. ඒකට අපිට හිතා ගන්න පුළුවන් මොන තරම් දරිද්‍රතාවයකින් ඔවුන් ටෙල්ලා තියෙනවද කියලා. මිනිස්සුට කොච්චර නම් ප්‍රශ්න තියෙනවද කියලා නේද? ඉතින් අපිට තියෙන ප්‍රශ්න ඔව් ඒක තමයි. මේ අපි කියන්නේ 1981. එතකොට රත්නශ්‍රී විජේසිංහයන් ඊට පස්සේ ගිහිල්ලා මේ දැරියගේ පියා ඉඳලා තියෙනවා. ඉතින් විශේෂත්වයක් රත්නශ්‍රී විජේසිංහයන් කියන සරෝජ මේ මලගෙදර ඉඳලා තියෙන 10-15 වෙනෙක් විතරයි. කවුරුත්ම අඬලා නැහැ. අඬලා නැහැ. ඒ කියන්නේ දැරිය වෙනුවෙන් එහෙමවත් ශෝකේ පළදලා නැහැ. ඉතින් පියාගෙන් අහලා තියෙනවා මොකක්ද උනේ කියලා. ඉතින් දැරියගේ තාත්තා කියලා තියෙනවා මහත්තයෝ මේ දරුවා අර ළඟ තිබ්බ වැවට යනවා හැමදාම මල් කඩන්න. මල් කඩාගෙන ඇවිල්ලා දෙමටමල් විහාරයේදී විකුණනවා දෙමටමල් විහාරයේ මදින්න එන බැතිමතුන්ට. එහෙම කරලා කීයක් හරි හම්බ කරගෙන තමයි අධ්‍යාපන කටයුතු කරන්න අවශ්‍ය මුදල් හොයාගන්නේ. ඉතුරු වුණොත් ඒක ගෙදර ගෙදරට මේ දැරිය දීලා තියෙනවා. ඉතින් දවස් දෙක තුනකට පස්සේ පොයක් ඉන්න නියමිත වෙලා තියෙනවා. මේ නොවැම්බර් මාසයේ පළාතට සෑහෙන බහිනවා ඊසාන දිග මෝසම. ඉතින් මේ වැස්සත් එක්ක වැවසෑහෙන පිරලා තිබිලා තියෙන්නේ. නමුත් පොයේන හින්දා එදා වේලාසනින් මේ දැරිය ගිහිල්ලා තියෙනවා. මොකද වැඩිපුර මල් ටිකක් කඩාගත්තොත් පොයේ දවසේ වැඩිපුර විකුණලා වැඩිපුර මුදලක් ලබා ගන්න පුළුවන් කියලා. නමුත් ඉතින් අවාසනාවකට රැය වෙනකම් මේ දැරිය ගෙදර ඇවිල්ලා නැහැ. ගමේ උදවිය කුඩුවත පත්තු කරන් ගිහිල්ලා හොයලා තියෙනවා. නමුත් හම්බෙලා නැහැ. නමුත් පහවදා උදෑසන මේ දැරියගේ මිනිය වැවේ මෙහා යුරට පාවෙලා ඇවිල්ලා තියෙනවා. ඒකේ දුක්ඛදායකම දේ තමයි ඒ ඇයගේ අතේ නෙළුම් මල් දෙකක් පැනලා තිබිලා තියෙනවා. ඉතින් මේක තමයි සිද්ධිය සරෝජ. දැන් ඔන්නක තමයි අත්දැකීම. ඒ අත්දැකීම තමයි මේ විදිහට නිර්මාණයක් විදිහට පසු කාලීනව එළියට එන්නේ. මේ සිදුවීමත් නිසා රත්නශ්‍රී විජේසිංහ ඉතාමත් කම්පාවට පත් වෙලා තියෙනවා. ඔහුගේ හදවතේ මේ සිදුවීම රැඳිලා තියෙනවා. ඔව්. ඉතින් ඒ විදිහට තමයි මේ වගේ අපූර්ව නිර්මාණයක් විදිහට පසු කාලීනව මේ නිර්මාණය එළියට එන්නේ. නමුත් මේ නිර්මාණය පොඩි වෙනස්කම් කිහිපයක් සිදුවලා තියෙනවා නේද අපි. ඔව්. එතකොට සරෝජ මේ නිර්මාණයක් විදිහට එළියට එන්නේ මේ රත්නශ්‍රී විජේසිංහගේ මනස තැම්පත් වෙලා තිබිලා. පසු කාලේන අමරදේවයන් එතුමන්ට මුණ ගැහුණාට පස්සේ මදුවන්ති කරමු කියලා කතා වෙනකොට තමයි මේ නිර්මාණය රත්නශ්‍රී විජේසිංහන් ලියන්නේ. දැන් එහෙම ලියනකොට සරෝජා අර මේක සිද්ධ වෙන්නේ දෙමටමල් විහාරයේ කියන්නේ ඔක්කම්පිටියේනේ. නමුත් ඔක්කම්පිටිය කොට වැඩි මිනිස්සු දන්නේ නැහනේ. දෙමටමල් විහාර නම් ටිකක් දන්නවා අර දුටුගැමුණු කතා පොතේ හින්දා. නමුත් ලොකු ප්‍රසිද්ධියක් නැහැ. ඉතින් ඒ නිසා රත්නශ්‍රී විජේසිංහන් මේකට තෝරගන්නවා පාදක කරගන්නවා මේක ලියන්නේ ප්‍රසිද්ධ ස්ථාන දෙකක්. ඒ තමයි අර නමක්වත් නැති වැව වෙනුවට රත්නශ්‍රී විජේසිංහන් ගන්නවා සොරබොරව. ඔක්කම්පිටිය වෙනුවට ඌ මේක කියනවා මහියංගනේ. මොකද මේ දෙක හරි ප්‍රසිද්ධයිනේ. නමුත් එතෙන්දි රත්නශ්‍රී විජේසිංහන් පරිස්සම් වෙනවා මේක ඒ කලාපෙක වෙල්ලස්සෙන් පිටට ගියේ නෑ. වෙල්ලස්සෙම ප්‍රසිද්ධ නගරයකට සහ වැවකට තමයි
මේ නිර්මාණය ගේන්නේ. එතකොට ඔහු ලියනවා සුදු නෙළුම කෝසොර බොර වැවේ මල් සුවඳ දුන් මහියංගනේ කියලා ගීතේ ඊට පස්සේ ලියනවා. දැන් මේකේ මීට පසු කතා පුවත් දෙකක් තියෙනවා සරෝජ. පාල දෙකක. මෙන්න මේ දෙක තමයි ඊටාම වැදගත්. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් අපි ඒ ගැන කතා කරමු. දැන් අපි කියවනේ මුලින් අර මේ දැරියගේ මලගෙදර දැරිය වෙනුවෙන් අඬන්නවත් කවුරුත් හිටියේ නැහැ කියලා. ඉතින් රත්නසේ විජේසිංහන් මේ ගීතය නිර්මාණය කළා. මේ කතාවත් කියලා අමරදේවයන්ගේ 64 වෙනි ජන්මදිනය වෙනුවෙන් තිබ්බ උත්සවයකදී ටවර් රඟහලේදී මේ කතාව කියලා මේ ගීතය වාදනය කරනවා. මොකද හිතන්නේ මොකද එදා? ඔව්. එදා මේ ටවර් රඟහල පිරෙන්න ඇවිල්ලා හිටපු මුළු සෙනගම ඇස් දෙකේ කඳුළු පුරවගෙන මේ කතාව අහනවා. සංවේදී. සංවේදී වෙනවා. ඒක තමයි කියන්නේ සාහිත්‍ය නිර්මාණයකට මිනිස්සු සංවේදී කරන්න පුළුවන් කොච්චර දේවල් කරන්න පුළුවන්ද? වර්තමානයේ අපේ ජීවිතේට අපිට මොන ප්‍රශ්න වේද කියලා අපිට කියන්න බෑනේ. අපි අද මෙහෙම හොඳට සතුටින් ඉන්නේ හෙට අපිට මොන වේද කියලා කියන්න බෑ. නමුත් අපේ ජීවිතයේ අපි ලබන අත්දැකීම් අපිට පුළුවන් නම් මේ වගේ නිර්මාණයක් විදියට ගොනු කරන්න අවුරුදු 100ක් ඊට වඩා කාලයක් මේ නිර්මාණ ජීවත් වෙන්නේ. ඒ තවම ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන මේ ගීතේ එන්නේ. අනිවාර්යෙන් සරෝජ ඒක තමයි. දැන් එතකොට අර මලගෙදරදී අය වෙනුවෙන් අඬන්න කවුරුත් හිටියේ නැති වුණාට එදා ටවර් රඟහලේදී මහ සෙනගක් අය වෙනුවෙන් කඳුළු සල්නවා. ඉතින් රත්නශ්‍රී විජේසිංහන් කියනවා පසු කාලිනව ඇත්තටම අයගේ මලගෙදර තිබ්බ 1981 උක්කම්පිටියේ නෙවෙයි ටවර් රඟහලේ. ටවර් රඟහලේ තමයි අය වෙනුවෙන් ඇත්තටම කඳුළු සලපු දුක්ඛුණු මිනිසුට ගීතය කියන්නේ. අදටත් අපිට මේ ගීතය අහනකොට අපේ සංවේදී භාවය අපි කුමන දෝ තැනකට අරන් යනවා කියන බව අපිට දැනෙනවා සහ හැඟෙනවා. මේ දැරිය තාමත් ජීවත් වෙනවා කියන දේ අපිට දැනෙනවා නේද? දැන් ඔය කතාව රත්නශ්‍රී විජේසිංහන් බොහෝ තැන්වල කියලා තියෙනවා සරෝජ. ඔය අත්දැකීමත් ඔය කතාව. නමුත් රත්නශ්‍රී විජේසිංහන්ින් පස්සේ තව මේකට පසු කතාවක් තියෙනවා. ඒක නම් එක තැනක හෝ දෙතැනක විතරයි මමත් අහලා තියෙන්නේ. මොකද ඒක මේ ඉතාම මෑතකදී සිද්ධ වුණු දෙයක්. මීට වසරකට දෙකකට කලින් රත්නශ්‍රී විජේසිංහන් සරෝජ මේ සමාජයේ තියෙන පීඩාකාරී තත්ත්වයේ හින්දම තමන්ගේ ජංගම දුරකථනයත් ක්‍රියා විරහිත කළා. ගෙදරට කියන්නෙත් නැතුව යනවා රත්නශ්‍රී විජේසිංහන් යාළු ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා ඔය ඔක්කම් පිටි කිට්ටුව. ගිහිල්ලා ෆෝන් එකත් ඔෆ් කරගෙන ඒ සතියක් දෙකක් එහෙ නවතින්න යනවා. ඉතින් මේ ඉන්න වෙලාවේ රත්නශ්‍රී විජේසිංහන් මතක් වෙනවා මේ පරණ සිද්ධිය. ඉතින් අර හාමුදුරන්ට රත්නශ්‍රී විජේසිංහන් කියනවා මේ මෙන්න මෙහෙම සිද්ධියක් වුණා. අපි යමුද පොඩ්ඩක් මේ පැත්තේ බලන්න කියලා. එතකොට රත්නශ්‍රී විජේසිංහන් යනවා මේ ඔක්කම් පිටිය ජනපද විද්‍යාලයට. ඉතින් ඔබ හිතන්නේ මේ පාසලේ මේ විදිහටම තියෙන්නේ නැති කියලාද? ඉතින් රත්නශ්‍රී විජේසිංහන් කියනවා මේ අවුරුදු 20කටත් වඩා අවුරුදු 30කට කිට්ටු කාලය ඇතුළත මේ විද්‍යාලය දැන් විශාල දෙමහල් ගොඩනැගිලි පවා තියෙන ගොඩනැගිලි 7-8කට වඩා තියෙන සම්පත්වලින් පරිපූර්ණ බොහොම සුවිසල් විද්‍යාලයක් බවට පත් වෙලා තියෙන. ඉතින් ඔහොම එදා රත්නශ්‍රී විජේසිංහන් අර නිවාඩු දවසේ ගිහිල්ලා තියෙන ඒකවත් වහලා තියෙනකොට මේ ටිකක් වයසක පුද්ගලෙක් ඇවිල්ලා රත්නශ්‍රී විජේසිංහන් අමතලා කියලා තියෙනවා ඔබතුමා නේද මීට අවුරුදු 20කට 25කට කලින් මේ විද්‍යාලය ආවේ මේ විද්‍යාලේ ගුරුවරයෙක් ඉන්න කාලේ කියන්නේ මේ මිනිස්සුන්ට තාම මතකයි මතකයි තියෙනවානේ ඉතින් ඊට පස්සේ රත්නශ්‍රී විජේසිංහන් ඕ කියලා අහලා තියෙනවා අර සිද්ධිය මතක් කරලා තියෙනවා එතුමා කියන්නේ මෙන්න මෙහෙම දරුවෙක්ගේ මේ මලගයක් වුණා මතකද මෙන්න මෙහෙම සිද්ධියක් වුණා මතකද කියලා කිව්වම එතකොට ඔව් මතකයි කියලා තියෙනවා. එතකොට අහලා තියෙනවා දැන් මේ ගෙවල් වල කට්ටිය නැද අය මේ තැන්වල ඉන්නවද කියලා. ඊට පස්සේ ඒ පුද්ගලයා කියනවා අනේ නැහැ. මේ මට මතක විදිහට ඔක්කම් පිටියේ දෙකේ ඇල ප්‍රදේශ තමයි ගෙදර තියෙන්නේ. ඉතින් දැන් ඒ කවුරුත් එතන නැහැ. මේ දැරියගේ මලගෙන් පස්සේ ඒ අය එතන ඉවත් වුණා. දැන් ඒ ගෙදරවත් එතන නැහැ. ඉතින් කියලා තියෙනවා. එතකොට රත්නශ්‍රී විජේසිංහන් අහලා තියෙනවා එහෙනම් අපි එතෙන්ට යමුද කියලා. ඊට පස්සේ කියලා දෙනවා ගිහිල්ලා වැඩක් නැහැ. මහත්තයෝ මේ එතන හොයාගන්නවත් බෑ. දැන් එතන සම්පූර්ණයෙන් වෙනස්. ඒ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඉතින් ඊට පස්සේ මට මේක දෙයක් කියන්න අමතක වුණා. රත්නශ්‍රී විජේසිංහන් ඔය එතෙන්ට යන්න කලින් දෙමටමල් විහාරයට යනවා. ඒත් දෙමටමල් විහාරයට ගියාම දෙමටමල් විහාරයට රත්නශ්‍රී විජේසිංහන් ආවා කියන පණිවිඩය ඇවිල්ලා දෙමටමල් විහාරයේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා රත්නශ්‍රී විජේසිංහන් කතා කරනවා. ඒත් ඒ හාමුදුරුව රත්නශ්‍රී විජේසිංහන් ආවා තියෙනවා. ඇත්තද මේ කාලේ මේ මෙහෙම කතාවක් වුණා කියලා ඔබතුමා මෙහෙම කියලා තියෙනවා. ඒ කියන්නේ ඒ කතාව ඇත්තට ප්‍රසිද්ධයි. ප්‍රසිද්ධයි. දෙමටමල් විහාරයේ හාමුදුරුවොත් ඒක අහන්නේ රත්නශ්‍රී විජේසිංහන්. එතකොට සරෝජ මේ ගීතය ඇතුලේ අපිට කියන්න තියෙන පණිවිඩය තමයි දැන් බලන්න ඔක්කම් පිටියේ ජනපද විද්‍යාලයත් 1981 තිබ්බ විදිහට වඩා දැන් ගොඩක් වෙනස් වෙනවා. අර දැරියක් දැන් මියගිහින්. ඇයත් නැහැ. ඒ වගේම ඒ දැරියගේ පියත් දැන් හොයාගන්න නැහැ. මේ ගීතය සංගීතවත් කරලා ගායනා කරපු පණ්ඩිත් අමරදේවයන්ුත් අද නැහැ. මේ වෙනකොට නැහැ.
ගීත රචනා කරපු රත්නශ්‍රී විජේසිංහ යන්තම් ඉන්නවා එතුමත් වයෝ වෘද්ධයි නේ දැන් සමහරවිට සරෝජ මේ අපි මේ ගීතය ගැන කතා කරන අපිත් තව අවුරුදු 50ක් 60ක් යනකොට මේ ලෝකෙින් නැති වෙලා යයි ඒත් මේ ගීතේ දහස් ගණනක් මේ ගීතේ ජීවත් මේ ගීතේ ජීවත් වෙනවා මේ නිර්මාණයේ ජීවත් වෙනවා ඒ කියන්නේ මේ ගීතය අහන අහන වාරයක් ගානේ අර 1981 ඔක්කම්පිටියේ ජනපදයේදී මිය ගිය ඒ දැරියගේ දැරිය වෙනුවෙන් හඳුළු සලන්න මිනිස්සු ඉතුරු වෙනවා ඉතින් ඒක තමයි එදා ඒ දැරියගේ මලගෙදර කඳුළු සලන්න කවුරුත් නොහිටියට මේ නිර්මාණයට පුළුවන් වුණා ඇයව සදාකාලිකවම අනුස්මරණීය චරිතයක් කරන්න. ඒක තමයි සාහිත්‍ය වේදිකුට කරන්න පුළුවන් විශ්ව කර්ම වැඩි. ඔව්. අනේ පසුබිම් කතාවත් අහනම අපි දැන් මේ අකුරු ගීතය පසුබිම් සුදු නෙළුමකෝ සුදු නෙළුමකෝ සොර බොර ගලේ මල් සුවගදුන් මයංගනි තුන් පෝයදා පාලෝස්ලකේ මල් නෙලා විකුණු පන්සලේ වැවක කළුවර යාවුනා සංසාර දුක වුණා වැවක කළුවර යාවුනා සංසාර දුක වුණා නෙළු මල් පිට පිහිරුණා එහා සිවුරට පාවුණා සුදු නෙළුමකෝ සොර බොර ලැබේ මල් සුවඳ දුන් මහි අංගනි කොපුල සේදුනා සුදු නෙළු මල් දැස පියවි මෙහා යුරට පාවුනා සුදු නෙළු මකෝ සොර බොර ගලේ මල් සුවඳ දුන් මහි අංගනි කුන් පෝයදා පාලෝස්ලක මල් නෙලා පන්සලේ සුදු නෙළුමකෝ